හෙලෝ යාළුවනි අයිබෝන් කියලා පිළිගන්නවා මින්තරු GS YouTube channel එකට. අද අපි කතා කරන්නේ කොහොමද කම්පියුටර් එකට සිංහල ෆොන්ට්ස් ඩවුන්ලෝඩ් කරගන්නේ කියලා. ඉස්සලම් මම මගේ Google Chrome web browser එක open කරගන්නවා. ඒක උඩ type කරනවා font ආකාශය කියන link එක. මම මේ link එක පල්ලෙහා තියෙන description box එකේ දාලා ඇති. නැත්නම් ඔයාලට මෙතන කළු පාටට පෙන්නයි. එක click කරලා තියන්න පුළුවන්. මම දැන් මේ වෙබ්සයිට් එකට ගියාට පස්සේ මේ විදිය ලස්සන ක්‍රිස්මස් බෑග්ග්‍රවුන්ඩ් එකකුත් එක්ක ලස්සන වෙබ් page එකක් පෙන්නනවා. ඒකේ මැද අපිට බලා ගන්න පුළුවන් අපේ සිංහල ෆොන්ට්ස් ටික. ඒකේ යටට ගියාට පස්සේ අපිට පේනවා තව page කීපයක් පිටු 73ක් විදියට. ඒ page වලට ගිහිල්ලත් අපිට සිංහල ෆොන්ට්ස් ගන්න පුළුවන්. මේ විදිය ලස්සන ලස්සන ෆොන්ට් එනවා. මම ඒකෙන් පළවෙනි page එකට ගිහිල්ලා ෆොන්ට් එකක් තෝරගන්නවා. මෙතන තියෙන මේ සිංහල අකුරු කියලා තියෙන ෆොන්ට් එක. ඒක දකුණු පැත්ත බලුවම පේනවා අපිට download more details කියලා button දෙකක් තියෙනවා. එතන තියෙන මම more details තියෙන තැනට යනවා. more details කියාට පස්සේ අපිට character map එකක් ඒ වගේම දකුණු පැත්තේ font details ටිකක් ඒ වගේම ඒක තවත් යටට ගියාම අපිට ඒවා type කරලා බලන්න පුළුවන්. fonts එක එක type කරලා බලන්න පුළුවන් විදියට සිංහල අකුරු මෙතන පහලින් type කරන්න කියලා සිංහලින්ම වැටලා තියෙනවා. මම ඉතින් මේ විදියට ටයිප් කරලා බලනවා කොහොමද ටයිප් වෙන්නේ කියලා. ඔයාලට පේනවා අපි තෝරගත්තු ෆොන්ට් එකෙන් මේක ටයිප් වෙනවා. මේ විදියට ලස්සනට එක ටයිප් වෙනවා ඔයාලා තෝරගත්තු ෆොන්ට් එකෙන්. මම ඉතින් ආපෝ මේකේ වෙබ් පිටුවේ උඩර ගිහිල්ලා මෙතන කෙලින්ම ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් නැත්නම් zip file එකත් පුළුවන්. මම ඉතින් මෙතන කෙලින්ම ඩවුන්ලෝඩ් කරනවා. මෙතන තප්පරයක් වගේ කාලයක් ඇතුළත ඩවුන්ලෝඩ් වුණා. දැන් මම මේක ඕපන් කරගන්නවා. මේක ඕපන් කරගත්තට පස්සේ මේ වගේ වින්ඩෝ එකක් ඕපන් වෙනවා. මේ වින්ඩෝ එකේ උඩ තියෙනවා print install කියලා බටන් දෙකක්. මම ඒක install බටන් එක ක්ලික් කරනවා. මේ message එක ඉන්නේ මම මේක එක සැරයක් install කරගෙන තියෙන්නේ. ආපහු මේක ඔයාලට install කරගන්න ඕනෙද කියලා. මම ඉතින් එතන yes දෙනවා. තප්පර දෙකක් වගේ කාලයක් ඇතුළත ඒක install වුණා. මම දැන් මේක close කරගන්නවා. දැන් අපි කරන්න ඕනේ අපේ ෆොන්ට්ස් ටයිප් කරන්න ඕන සොෆ්ට්වෙයාර් එක තෝරගන්නවා. උදාහරණයක් විදිහට මම Microsoft Word තෝරගන්නවා. Microsoft Word මේ විදිහට ඕපන් වෙනවා. මෙතන තියෙනවා අපේ ෆොන්ට් එකේ නම ටයිප් කරන්න වෙනම කොටුවක්. ඒකේ අපේ ෆොන්ට් එකේ නම ටයිප් කරන්න ඕනේ. මම මේකේ page එක ටිකක් ලොකු කරගන්නවා. මම දැන් මෙතන ෆොන්ට් එක ටයිප් කරන්න ෆොන්ට් එකේ නම හොයාගන්න ඕනේ. ආපහු මම අර වෙබ් page එකට ගිහිල්ලා අපේ ෆොන්ට් එකේ නම මෙතන දකුණු පැත්තෙන් පෙන්නනවා CC වැලිකල කියලා. මම තෝරගත්තු ෆොන්ට් එකේ නම. ඒක මම දැන් ගිහිල්ලා Microsoft Word එකේ ෆොන්ට් තියෙන තැන කොටුවේ ටයිප් කරනවා. CC කියලා ටයිප් කරපු ගමන් මෙතන CC වැලිකල ආවා. මට දැන් පුළුවන් මේ විදිහට මේක ටයිප් කරගන්න. මේ විදිහට අපි ඩවුන්ලෝඩ් කරගත්තු සිංහල ෆොන්ට්ස් එක මෙතන ටයිප් වෙනවා. මගේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. ඔයාලා තාම ආව subscribe කරලා නැත්නම් වීඩියෝ එකට යට තියෙන රතු පාට subscribe කොටුව click කරලා ඊට එහා පැත්තේ තියෙන පුංචි bell icon එක click කරාම එන කොටුවෙන් උඩම තියෙන all කියන තැන click කරන්න. එතකොට මම ආපහු අලුතින් වීඩියෝ එකක් දාපු ගමන්ම ඔහට email එකක් වගේම notification එකකුත් එනවා. නැවතත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලට සුබම සුබ නත්තලක් වේවා. ඒ වගේම සුබම සුබ අලුත් අවුරුද්දකුත් වේවා. ස්තුතියි.